ො සිල් නගරයි තු නාිකාක ොහොමත් මාදරින්නොත්තුව ගොල හම කෙනෙක්ම පිළිගන්නවා මීට මාස කීපකට පවන පෙරත්තු. අපි හමෝ එක්ම ගොඩක් මහන්සිල විශේෂෙන් උපාලය වීරේ ඉපස් චන්දනය නිලන්තයි. අපි හමෝ එක්ම මහන්සි වෙලා ගොඩනනාාගත්තු අපේ සුන්දර වෙල්ලායි තමයි මේ විදිහයට දිස්වෙන්නේ. මේවන විට අපේ ගොයම තා හොඳින් වර්ධනය වෙලා. රිදන්නට ඔන්න මෙන්න ඒම නත්තන් අපේ ගොයම පූදන්න ඔන්න මෙන්න තයජ තමයි මම අද ඕගලොත්ක මේ දිට කම්ඹරට බැහැල අප කුම්ඹර ගැන කතා කරන්න ඉතින් මීට මස එකහ මාර්ගට පමණ පෙරාතුව ඉතා තදද බල විදියට වර්ෂාව ඇද හැලිලා විශෂෙන් අපේ කුඹරයායේ ගොයම ගොඩක් පාවෙලාගේ ඒවාගේ ගොඩක් විනාශසන අනමුත් තිබි් ගොයම අප ආරක්ෂාකරගන මේ වනවිට ට අවශ්‍ය කරන පරන සත්වට පත්කරගන්න අපේ හන්සියක්ත්තක් හැකයව ලැබුණ. විශයෙන්ම අප ල්්‍යායිදිහ ලද මේ වෙල්්‍යායි පිහිටල තියෙන්නේ කළොර ශ්‍රික්කේ පලින්ඳනුවර කියන පාදේශය ලේකම් කොට්ටාශය. ඒත් රක්නම මලදෝගල කඳුපන්තිය පාමමුල තමයි මේ සුදරබර වෙල්්‍යායි පහිටලාල බන්නේ. විශෂයෙන්ම අතීතයේ වවිදිය ප්ඩාර සෙන්පතිය විසින් අස්වදපු කුමරයාය තමයි අද අපිට බත සපයන්න. එ ඒ විදිහට ඒ උරමය තුළින් ආපු මේ කුමරයාය. පට හැකි මින් වගා කරල අපේ අස්වන්න ලබාගන්න උපරෙන්ම කැපකිරීම මේවනට පිත් සිදු කරන. විශයෙන්ම අපි ලැබෙනන සහෝගන අපරි මි විශයෙන් අපේ හිතතුන්ගේ ලබෙන සහයෝගෙන් නිසාවේන්තමයි මේ දිට මේ කුමරයායි අපිට ගොඩනගන්න පුළුවන් වෙලාති වෙන්න. විශයෙන්ම මේ කුමරයායයි විේෂත් ඇතිව. පාලිද්දනුවර ප්‍රදේශය නිරන්තය ගං අතුර තාර්ගියට ලක්වන ප්‍රදේශයක්. ඉතා සු වර්ශාපනය ද පව කම්රයා ගතර අතව නොයිදයට ගංවතර තාදනයට ලක්වල මට මසේ එකහමාරකට පමන පරතුව අපේ කුම්ර තිි් ගයන් පවන තින් ඔො දිදර ගොය පවනට කුමර පාලු නෑ අපි හම එකතු වෙලා මේ අපේ කම්ඹරට ගොඩනගත් ඇ ඔය ඔක්කොමත් එක්ක කුම්ඹර වගා කරනකට අපි හතුුණ පොඩි වෙනසක් කරන්න ඕනි කියලා. නිරන්ත්‍රයම අපි උදේට කුම්ඹරටේනවා වැඩ කරනවා හවසට ගෙදර යනවා. ඇ මේට යහා ජීවිතයක් හිලා නොන කළ තුවා. මේ විදිහට කුම්ර සුන්දරත්. කරකාව කරකාව විදිනකොට ඇතින් අන්නර විදිට අපිට පේනවා අපේ වෙල්ල්‍ය අයයි හදවත ඒෙත් නැත්තා මළදූගල මිටියාවතේ අපේ සන්දර වෙල්ල්‍යායි හදවත. මේ තියෙන්නේ මමත් උපාලඇයියත් වීරෙත්තක එකතු වෙලා ලොකු පරිශ්්‍රමයක් යෝදලා ඉතා උසස්තත්වයෙන් ඒවගේම කලාත්මක භාවයෙන් ඉහල්ල ආකාරයට අපි තුන්දිනත් එක් අපේ සමගිය තහවුරු කරගන්න අප එක මුතු බවද්ත අහවුරුරගන්න අපි ගොඩ නගා ගත්තු අපේ පැල ඊටත් එහපත්තෙන් අර ඇතින් පේන්නේ අපේ උඩුකුම්ර විහාරස්ථානය ඇති පන්සලට මයිම් මල දුගල කඳුපන්තියට මයිම් පිටලත් මේ සුන්දර වෙල්්‍යය තමයි අප විදියට අස්සබ්දර තියන්නේ. හිරි අපි රටට අඩබෙර ගහන්නට අවශ්‍යවා න්නේ න හැ. ඉතින් අපේ කුමරයායේ හදවත. අපි දුන්දනාගේ එකමුත්ව සංගේතවත් කරන අප දුන්දනාකට ොඩ මල්ව වෙන ස්ථානය තමයි මේ තියන ඇති මේ ගංවතෝ තර්ජන නිතර ක්ව නිසාාවේ අපි ගොඩක් විශාල පරිශ්්‍රමයක් ොදලා ඉතා ඉහෙලින් තමයි මේ පැල ඉදිකරගත්තේ. හහිතන්නේ උපාල අයියගේ කලාත්මක ඇස තමයි මේ පැලට ලස්සන එකතුරයි උපාලයයිය ොඩක් මහන්සවෙලා මේ පැ ොඩක් ලස්සන කරන්න නිරන්තරයෙන්ම වෙහෙසුන. ති. ඊට නොදවෙනි සහයෝගයක් අපේ වීරගින් හම්බුණ මේ පැළ ශක්්නිමත් කරගන්න, මෙච්ච රස්සන පැලක් හදලා වහලට සරන් දෙම යයිගේ ොගුලු ප්‍රශ්ණ කරන්න පුළුවන්. මේ ප්‍රදශ නිරන්තරෙන් ඇතිවෙන ගංමතුර තරජන නිසාවෙන් අපි වෙනත් ක්‍රමයකට මේ වහල හෙවිල්ල ගන්න හැකියාවක් ලබෙන් නැහැ. ඉදින් ඒවගේම අපට තින සම්පත් භාවිතා කරලා. ිකාලයක් භවිතාකර නවශ්‍යන දිරම අප මේේ විදියට අපේ පැලන ගොඩනගාගත්තේ ඇත්තට මොගල නාාසිත නැද්ද මේෝගේ පැළකට ගොඩ වෙල කාහටකෝපයක් බේලා පොඩ්ඩක් වට පිට තින සිරියාව මත්තම් පොඩක්ටිර තිය සුදරත්වේ නරම් බල හදවතට සොඳුරු බර හැඟීමක් එක්රගන්න. ඒමන අපි අමු අපි ගිල්ල බලමු. මෙයාකාරයට දිස්තන පරිසරේ මංහිතන්නේ ඔගොල හැම කන්නෙකගේම හදවතට සොඳරු බර හැඟීමක් එක් කරේ. සොඳරු කවයක් ලියාවේ. මගේ හදවත ලියන කවේ ඔේ හදවතත් ලියාවේ තියෙන්නේෙ අපේ දෑතේ ශක්තියෙන් ගොඩ නැගුණු අපේ හදවතේ ආශිරවාදයෙන් ගොඩ නැගුණු පිණි බරිතව අපේ සොඳුර්බර් වෙල්ලයායි අපේ සුන්දර් ගොයම. ඉදි එක හීයට වපුරලත් තිබෙන අපේ ගොයම තියන සුන්දරත්වය පිණි බරිතූ හැඟීමක්. හදවතට ඇධිකරන බවක් නම් නොරහසක්. ඇතින් පේන මළදෝගල කඳුපන්තිය පාමුලතින සුන්දර වෙල්ලආය. අපේ සොඳුරු පැලට ගොඩ වවෙන්න තමයි දැන් සූදාන්නම් වෙන්නේ බලන්න ඉතාමත්ම අලංකාරවත්ව පැලේ තියන අසිරිය විදින්න අපිට මේ හිමිදිරිබර උදෑසන මේ පිබරිත උදෑසන හැකිියාවල ැබෙනවා. මේ විදිහට ඉදිරිපසින් දිස්වන්න පැලේ තියෙන ක ලාත්මක භාවයට වග කියන්න ඕනේ අපේ උපාලියයිය ඒවගේම වීරේ. මට නිරන්තරයෙන් ඔවුන් දෙදෙනාව මතක් වෙන්නේ ඉතාමත්ම කලාත්මකව. ැඩිශ්‍රමයක්යවෙලා මහා කැලෑවල්ලුල රිංගල ලී පාග ැහිල්ල තමයි මේ විදියට පැළ ගොඩ නගා ගත්තේ මේ තමයි අපේ ජීවිතය ලබන සතුට අපි හවස්සට උදේට අපේ දවස ගෙවන්නට වැඩියන්න කැමතිස්ථානය තමයි මේ යෙන්නේෙ අපේ පැළ ඉති මෙතැන්ටහිල්ල කහටක ෝපයක් බීල ආගේ තොරතුර කතා කරලා මේ සුන්දරත්වය අත්දින තමයි අපි හැදාමත්න පුරද්ගවෙලායින්නේ කුරුල්ලන් කෑගාන සද්‍යය හැෙනවා ඒවගේ මොනරු කෑගාන සද්‍යය හැනවා මේ දර්ශනයේ බලාගෙන කොචරවෙලා ඉන්න පුළන්ද. මටනං දවස් ගානක් වුණත් මේ විදිහයට මේ සුන්දරත්වය අත්ේදිමින් මේ පරසර තුළ ජීවත්තවෙන්න පුළුවන්. විශේෂයෙන්ම මම කිව්ව විදිහයට අපේ කුඹරයායට තර්ජනය කෙල්ල කරන වඩුකුරුල් රෑනගේ කිචි බිචි සද්ද. ඊට අමතරව වටපිටාවේ නැෙන මොනරුන්ගේ සද්දේ. ඒවගේම සව් දෙසින් ඇැසෙන කුරුල්ලන්ගේ ගීතරාව මේ හැම දෙයක්ම ්‍රසවිදිනකමක් කුමරෙඉන්න පළගැතියන් ෙත්ද. ඒ බංගේ සද්ද මේ හැම්ම සොඳරු බර නාදරටාවක්ම ඉස්පර්ෂ කරන අපේ හදවත නතර වෙන බවක් හැගෙන අවස්ථාවක් විදිට මේ සුන්දර වෙෙල්්‍යාය තියන මේ සුන්දර හැඟීම අපිට හඳුන්වා දෙන්න පුළුවන් විශේෂෙන්ම අ ඈතින් දිස්වන මළදුගල කඳුපන්තියේ සුන්දර දසුන්න. ඒවගේම අනෙක් පසින් දිස්වන අපේ වෙෙල්්‍යායේ තියෙන සුන්දර දසුන. ඒ වගේම පොල්ක කට්ටියෙන් කුමරට ගෙනාපු අලංකාරය. ඒවගේ අනෙක් පසෙන් උඩුපුපුර ශ්‍රී වාළුකාරාමම් විහාරස්ථානයෙන් අපේ වෙෙල්ලායට ගෙනේන සුන්දරත්වය. මේ හැම දෙයක්ම අපේ හදවතට අමුතුමාරයක හැඟීමක් මුසුකරන බවනම් නොරහසක්. ඉතිරි මේ විදිහයට විහාරස්ථානයට යාබද කොටස තවමත් තියෙන්නේ පුරන් වෙලා. මේ කොටසත් අපි ලබන කන්නේ අනිවාරයෙන්ම අස්වත් දන්නට කතිකාරගෙන හමාරයි. ඉතින් ලබන කන්නේ දී අපේ පැලවටේටම සුන්දර වෙෙල්ලායක් තිබේවි. මේ විදියට. ගවිතැන්න තුළල අපි විදි සුන්දරත්වේ ඔගුල්ලොත්ක ක පතා කරන්න තමයි. අද අපි ලෑස්තුවනේ ඉදි ඉදිරියේදී මේ පිළිබඳව දීර්ග වශයෙන් විඩියූ ගණනාවකොස්සේ අපි අපේ තියන්න කුඹරු යායතයන සුන්දරත්වේ. ඒ වකි අපේ මේ සන්දර පැලේතිවන සමග සුන්දර පැලේතියන සහයෝගිතාව මේ හැම දෙයක්ම අපි අත්තු ඉදිමු. ඉදි ඔගුල්න්ට ආසාාවක් ඇතිවන්න ඇති අනිවාරයෙන්ම මෙවිදිී අපේ පැලට ගොඩවෙලා කහටකෝප්පයක් බීලා. අවසට ඒමත් නැතං උදේට තමන්ගේ හිතේතින් විඩාව නිවාගන්න කියලා. ඉතින් ඕන කෙලෙකුට ඒ අවස්ථාව අපි ලබා දෙනවා මොකද මේ සුන්දර වෙල්ලයි පිහිටලාති වෙන්නේ කළුතර රත්නපුර ප්‍රධාන මාර්ගයට යාබදෝ තමයි අපේ මේ සුන්දර වෙල්්‍යාය පිරල්ලා තිබෙන්නේ. ඉතින් ඔොගොලන්ට විදිට අසාාවක් ඇතුනති අනිවාර්රයෙන්ම අපිත්තක කතා කරලා අපේ පැලට ගොඩවෙලා ඒ සුන්දරත්තේ අත්ත දෙන්න නිරන්තරේෙන්ම ඔගොල් හැම කෙනෙකුට අවස්ථාවති වෙනවා. අපි විදි ඒ සුදුරු බව ඔපට ලබා දෙන්න අපි නිරන්තරයෙන්ම උත්සක වෙනවා. මේ පැළ හදාගත්තේ අපිට මේ ජීවිතය තියන විඩාාවනිවාගන්න අප දුන් දෙනා රැල්ලටකු මුරුව වෙනහැ. අපි තැල්ලක් හදන්න උත්සා කරා ඒ හදවතේ ගොවිකවම රැදි ගොවියන් බීගිරමු දෙසා අපි කහක විය යුතු නැහ අපි හදවත තුළ ජීවත්ව යුතු එකනකාගේ හදවත තුළ ජීවත්ව යුතු එවිටයි අපේ ගොවිතැන සරුවන්නේ තවදයක් කියන්න ඕනේ. අපේ ගොවි තැන අපි කාබනිකල කරායකයා මුසාබස් දොරන්නේ නෑ විශේෂයෙන්ම අපි රසායිනික පොහොර භාවිතා කරා. මේ සුන්දරත්වය අත්තුන් ඉන්න. මේ ජීතේ විදිින්න. මේ ජීවිතය තුළ වටිනාකමක් එකතු කරගන්න. ඔබේ ජීවිතය ජීවත් කරන්න. තවත් නොබෝ දවස්සගින්. මේ පැල්කොටන් කවිසී පදැසේවිී. විශේෂීම රාච්‍රියයට අද නියරදිගේ ඇවිදගෙන එද්ද බන්ඩිකොයිම හිනාාවුණ. මගේ හිතට ලොකු සතුට ඇැතිවුණ අපේ මහන්සේ ප්‍රතිඵල්ල දෙන්න ඔන්න මෙන්න කියලා. මේ විදිර හිනාුණු බන්්ඩිකොයිම දින කේපයක් ඇද්ද කිරිවැදිලා හොඳ සාර්ථක අස්සන්න කපල ලබා දේවිී ඉතින් අපි හදවතින් බලාපොරොත්තුවයෙන ඒ අපේක්ෂාවේ අස්වන්න තවත් නොබෝ කාලයකදී අපිට ලබා ගන්න හැකාව ලැබේ ඉති ඔබගෙන් ලැබුණු ආශිරුවාද ඔබගෙන් ැබුණ හිය මේ හැම දෙයක්ම අපිට ගොඩක් වැදගත් වනාා අපේ ජීවිතය ශක්තිමත් කරගන්න ඉති ඒ හයතුරෙන් යන ගමන ඔබ අපිත් එක් නිරන්තරෙන්න්න අදම හෙටක්ත් ඉදිීවිකෙන් විශවාසය අපිට තියෙනවා දයට අද දස ැවිල්ල ම පැල්කොට ොඩවුනාට උපාලය වීරෙත්තා මැල් හැ ති ොට කලින් තමයි මහ දැවිල්ල මේ විදියට මේ කතාබාට ඔගුල්ොත්ක එක දනේ ඉදිරියේදී ඔවුන් දෙෙනගේ එකතුවත් එක්ක අපි මේ පැලත් එක් ගෙවෙන අප සුන්දර ජීවිතය ගැන වැඩි වැඩියෙන්ට කතාරන්න අනිවාරෙන්න්න සැී පැදි ඉන්නවා ඉදිත් ඒ සන්දර හැඟීම ඒ සුදර අදකීම් ඔගොට ලබා දෙන්න අපි නිරන්දරයෙන්ම කැපවෙනවා. අපි කරන්නවාල කුඹුරු කරණ එනෙමේ. ගොවිකමක් තුළ ජීවත්වෙන අය ඒ තමයි අප ජීවිතය තුළ එකතු කරගත් වටිනාකම. ගොවිකම තුළ ජීවත්වයුතුයි රැල්ලට ගොවිකම් කරාට වැඩක් නැහැ. රැල්ලත් එක්ක අපේ ජීවිතය ගොඩ නගාගතයුතුයි අපේ ගොවිකම ගොඩනගා ගතයුතුයි ඒ තුළ තමයි අප ජීවිතය සාර්ථකත්වය ැඳි පවතින්නේ. වානි ජ වගාවක්කරා වන්නට පුළුවන් ගෙවත වකාවක් කරා වනට පුළුවන් නමුත් එයහා බද්ධව ජීවත්වීම තුළ අප ජීවිතය ජීවත් කරාව. ඔබ ට එකඇතු කරන අලුත් හැඟි මෙයයි. අපි ගොවි තැන තුළ ජීවිතය විඳිමු. ගොවි තැනතුවෙන් අපි ජීවිතය ගොඩනගාගම ගොවිතැන වෙනස්ම ආරක වෙනස් ගමන් මඟකට එක් කරමු. එවිට ඔබ ජීවත්වේවි. රට සරුසාාර්වේ රට ගොඩ නැයිී. ඔබ අනාගත්තය සාර්ථකවේද. එහෙම අලුත් මලළුත් විඩිකක් තුලින් අයි දවස හමුණ බලාපොරත්තයෙන් අදට ඔබේ නිවහනින් සමුගෙන යනවා ඔ ගොල හැම කෙනෙකටම ජයග්‍රහහිදවසක් ජයේවා.